வணக்கம் ஆய்வோவான் சிறு தினாட்டம சுப உதாசன பிரார்த்தனா කරනවා ஐலர்னிங் காலேஜுக்கு கிரேட் த்ரீ எகே தூரதார தமிழ் அதை கொண்டு வந்து சேர்க்கிட்டு வேலா இன்னே என்ன புத்தி அப்ப வெளியே பட்டங்கமும் அப்படி ஈயே கிளாஸ் கொண்டு வந்து சேர்க்க கல்லா வினாடி தேக்கா තුනක් වගේ යද්දි කුஞ்சி තාක්ෂණික ගැටලුවක් ආවා. ඉතින් මේ ප්‍රශ්නේ නිසා තමයි මුතේ මම ගිය සල ඊයේ පන්තිය නතර කරේ. ඉතින් ඇත්තටම අද ඔයාලට අමතර දවසක් විදියට මම අද ක්ලාස් එක දාන්න හිතුවා. ඉතින් ඇත්තටම මම ක්ලාස් එක දාන්න හිතන් ඉන්නේ දහවල් 1 ඉඳන් 2 දක්වා. නමුත් ශ්‍රී ලංකාව තුළ මේ විදිහ පවතින ඇත්තටම මේ ප්‍රශ්නයත් එක්ක අපිට සියලුම දේවල් සංස්කරණය කරගන්න වෙලා තියෙනවා. හිතන දේම දැන් කරගන්න වෙලාවක් නැහැ පුතේ. හේතුව තමයි අපි දෙයක් සැලසුම් කරොත් ඒකට මොකක් හරි බාධකයක් තියෙනවා. දැන් හොඳටම පැහැදිලි නම් අද වෙච්ච දේ. ඔයාලට දහවල් එකට දාපු ක්ලාස් එක අද අපිට දාන්න වුණා 10:00. මේ හේතුව උනේ ඔනෝකයි පුතේ. ඉතින් කමක් නැහැ. මොකක් වුණත් මගෙන් ගුරුවරයෙක් විදියට වෙන්න ඕනේ උපකම් මන් 100%ක්ම කරලා දෙනවා අපේ දුන්න පුතාලට. ඉතින් අද පන්තියේ දැන් පොඩි ළමයි සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් ප්‍රශ්නයක් නැහැ. අනිත් දුර පුතාලා සියලු දෙනාටම රෙකෝඩින් එක බලන්න අපි අවස්ථාව අයිලඩින් කොලේජ් ආයතනයේ ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ගැටුවක් වෙන්නේ නැහැ. එතකොට අපි දුර පුතාලට Taman ඩිට තියෙන වෙලාවට රෙකෝඩින් එක බලලා Tamanගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. හරි. දැන් අපි අප්‍රේල් මාසය සඳහා වැඩපිළිවෙලක් ඔබට දැනුවත් කරලා දෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල යත් තමයි අපි මේ මාසය තුල වැඩ කරන්නේ. අපි අද කතා කරන්න පුතේ තමා පිළිබඳව තවත් කෙනෙකුට කොහොමද දෙමළෙන් හඳුන්වලා දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක කතා කරගෙන යන්න අපිට පුංචි වාක්‍ය ටිකක් වැදගත් වෙනවා. ඉතින් ඒවත් කතා කරමින් අපි අද ලොකු වැඩ ටිකක් කරන්න තමයි මේ පැයක පමණ කාලය තුල අපි අද යෙදෙන්නේ. ඒ වගේම තමයි අප්‍රේල් මාසය තුල අපේ දුර පුතාලට කොළිකුවක් උස්සේ ලස්සන රසවින්දනාත්මක වැඩසටහනකුත් කරන්න මේ විදිහ සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒකටත් අපේ දුර පුතාලා පොඩි ඉඩක් තමයි කොළිකුවක් උස්සේ ලබා දීලා දෙන්නේ. අපි හරි අවබෝධයෙන් අපේ වැඩ ටික පටන් ගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. හරි බලමු අපි. හරි අපි බලමු. බලමු අපි උදේ සියලු දෙනාම ලියන පොත අරගෙන ඉනිදා ගමු. ලියන පොත අරගෙන අපි ඉනිදා ගන්න 2022 4යි කවද්ද? ආ අද කවද්ද? 7 වෙනිදා. හරි. සංකල්ප දිනදා ගන්න ලියන පොත අරන්. අද අපි ලස්සන වැඩ ටිකක් කරන්න දෙන්නේ. හොඳ අවබෝධයෙන් අපේ දුර පුතාලා දැන් දිනය දාගෙන හොඳ අවබෝධයෙන් ලියාගමු මාතෘකාව පුතේ තමා පිළිබඳව ලියාගන්න මාතෘකාව මාතෘකාව ලියාගමු අපි තමා පිළිබඳව හඳුන්වා දෙමු प्रकाश करेतुतमी අපි මේ මාසෙම තුන්වෙනි සතිය ඉගෙන ගන්නවා දෙමළ සරල වාක්‍ය සම්බන්ධව. එතකොට අපි මේව සම්බන්ධව නිරන්තරයෙන් කතා වෙනවා. එතකොට තව පහසුයි අපේ දුර පුතාලට වැඩිපිට මේ මාස කරගෙන යන්න. අද කොඩිතුවක් විශ්ව කතා කරන්නේ තමා පිළිබඳව හඳුන්වා දෙමු. හරි.
අද අපි කතා කරන්නේ අපි ගැන. ඒ කියන්නේ තමන්ගේ විස්තර තවත් කෙනෙකුට කොහොමද අපි කියන්නේ කියලා. ඇත්තටම ලේසි. දැන් අපි දන්නවා. දැන් අපි පොන්චි දුවලක කාලයක දැන් මේ වෙද්දි පාසල් නිවාඩුව ලැබිලා තියෙනවා. ඉතින් පාසල් නිවාඩුව ලැබිලා දැන් අලුත් අවුරුද්දට සූදානම් වෙනවා අපේ දුවල පුතාලා. ඉතින් අපේ දුවල පුතාලා අලුත් අවුරුද්දට සූදානම් වීමත් එක්ක අපේ දුවල පුතාලා යනවා පුතේ නෑ දෑගේ වලට අවුරුද්දට. ඔව් සිත්තිරේ පුතාලු. මේක තමිල් මොළයේ සොළොංග. දෙමළේ කියන්නේ අපි කොහොමද අලුත් අවුරුද්දට? පුදිය සිත්තිරේ පුතාලු. සිත්තිරේ පුතාලු. අප්‍රේල් මාසයේ තමයි පැවැත්වෙන්නේ. සිත්තිරේ පුතාලු. හරිම ලස්සනයි. ඔව් පුතේ. හරිම ලස්සනයි. අපි අලුත් අවුරුද්ද දැන් අපි අවුරුද්දට සූදානම් වෙනවා අලුත් දඟුන් අරගෙන ඉන්න කතිය. ආ අලුත් දඟුන් දැන් අරගෙන ඉන්න ඕන. හරිද? දැන් කැවිලිම හදනවා ඇති. ඉතින් දැන් අපි පාඩමත් එක්ක මේ අලුත් අවුරුද්ද කියන්නේ සංසිද්ධිය ගලපගෙන කතා කරනකොට අප්‍රේල් මාසය තුල අපේ පුංචි දුවල පුතාර ලොකු වැඩකන්දක් කරගන්නුමේ හැකියාව තියෙනවා පුතේ. අනිවාර්යෙන්ම ඒක කරගන්න ඕන. අනිවාර්යෙන්ම. හරි. අපි යම් පාඩමක් දැන් අලුත් අවුරුද්දත් එක්ක අපේ දුර්ල පුතාලා යනවා තමන්ගේ නෑදෑ ගෙවල් වල තමන්ගේ නෑදෑ මිත්‍රයන්ගේ උරවිනර්හල් දෙමළෙන් කොහොමද කියන්නේ නෑදෑයන්ට උරවිනර්හල් උරගේ නෙවෙයි උරවිනර්හල් නෑදෑයන් ඉතින් නෑදෑ ගෙවල් වල ගියාට පස්සේ ඔයාලගේ වයස යාළුවෝ ඉන්නවා යාළුවන්ට දෙමළෙන් කියන්නේ කොහොමද නන්බන් නන්බන් යහලුවා නන්දි ජෙහෙලිය වහන්නට උවිදියා ගන්නවා අපි ඉගෙන ගන්නවා පසුව නමුත් මගේ මේ පැයක තුල කාලය තුල අපේ රත්තරන් දුර පුතාලට දෙමළ වචන හොඳට ඇහෙන්න ඕන දෙකේ දෙමළ වචන හොඳට ඇහෙන 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 තරමට අපේ දුර පුතාලට මේක භාෂාවක් විදියට හොඳට ඔළුවට යනවා බලන්න දැන් නෑදෑ ගෙවල් වලට ගියාට පස්සේ දැන් බලන්න අලුත් වචන කොච්චර ඉගෙන ගත්තද අලුත් අවුරුද්දට කොහොමද කියන්නේ නෑදෑයන්ට යාළුවන්ට මිතුරියන්ට නැත්නම් ගෙහෙලියන්ට ඔය වගේ ගොඩාක් දේවල් පුතේ මගේ පැය තුන මම අනිවාර්යෙන් අපේ දුර පුතාලට විශේෂයෙන්ම ලබා දෙනවා බලන්න එතකොට තමා පිළිබඳව හඳුන්වා දෙමු අපි කෙනෙකුට තමන් ගැන විස්තරයක් කියද්දී අපි මුලින්ම මොකක්ද කියන්නේ හෙන්රිස් මාක්කයක් ගන්න බලන්න අපේ දුර පුතාලා කියන්න පුළුවන් නෑ ආ එහෙමයි හොඳයි නමුත් මම දැන් ප්‍රශ්න අහන්න යන්නේ නෑ පුතේ හේතුව අපිට කාලය ඉතාමත්ම වැදගත් වෙන නිසා ප්‍රශ්නයක් නෑ අපි කටිට කරමු හරි අපි මුලින්ම කෙනෙකුට පුතේ අපි කොහොමද මොකක්ද කියන්නේ මුලින්ම අපි මුලින්ම කියන්නේ පුතේ නම මොකක්ද කියන්නේ නම හොඳ දරුවෝ වගේ අංක 1 කියලා දාලා අංක 1 කියලා දාලා බලන්න මාතෘකාව තමා පිළිබඳව හඳුන්වා දෙමු. ඒ කියන්නේ තමන් ගැන හඳුන්වා දෙන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. පළවෙනි වචනේ අපි යොදා ගන්නවා පුතේ නම. නමට කොහොමද දෙමළෙන් කියන්නේ? නම 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 පෙර පෙර පෙර. හරිම නියමයි. බලන්න නම 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 පෙර 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 හරිම නියමයි බලන්නකෝ නමට දෙමළෙන් කියන්නේ කොහොමද පෙර ලියාගන්න එපා කවුරුවත් හොඳට බලාගන්න පෙර හරි ඉන්ද ෂෝල් මේ වචනේ ඉතාම ලස්සනයි නම 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 පෙර 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 හරි බලන්න බලන්න නම 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 පෙර 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 නම 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 පෙර 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 හරිම ලේසි පළවෙනි වචනේ අපි කොහොමදා ගන්නවා පෙර නම ඊට පස්සේ අපි දැන් නම කියල ඉවරයි නම කියනවා නම 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 පෙර 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 නම 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 පෙර 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 හරිම නියමයි බලන්නකෝ නම 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 පෙර පෙර ඊළඟට දැන් අපි කෙනෙකුට නම කියලා ඉවරයි. පුතේ මේ දෙමළ විෂය පොඩි කොටුවක් උස්සගෙන ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔබ ඇත්තටම සතුටින් වැඩ කරනවා හා සමානයි. සතුටින් ඕන ඉගෙන ගන්න. අnder දෙමළ වූ භාෂාව රසවත් කරන ආකාරය දන්නේ පොඩි කොටුවක් උස්ස. ඉතින් අපේ දූල පුතාල එක ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. මට ඒක හොඳටම පේනවා. ඇත්තටම සතුටුයි ඉතින්. හොඳට ටිකක් කරමු. පළවෙනි වචනේ උදාහරණ ෂෝල් පෙර නම. හරි මනියම. අපි බලමු ඊළඟ වචනේ. දැන් අපි කෙනෙකුට නම කියලා ඉවරයි.
නම කියලා ඉවරනම් අපි ඊළඟට යන්නේ මොකක් කියන්නද? ආ හරිම නියමයි. මොකක් කියන්නද? ගම කියන්න. ගම කියන්න යන්නේ. ගමරාද නෙමෙයි ගම කියන්න තමයි අපි යන්නේ. කොහොමද ගමට දෙවලින් කියන්නේ? හරිම නියමයි. බලන්න ඌර්. ගමට දෙවලින් කියනවා පුතා ඌර් කියලා. හරිම නියමයි. බලන්නකො. නම 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 පෙර 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 ගම 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 ඌර් 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 ඌර නෙමෙයි පන්රි කියන්නේ ඌරා. ඌර් 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 ගම 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 පෙර 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 නම 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 හරිම නියමයි. බලන්නකො. මුලින් ෂොල් පෙර නම ඉරණ්ඩාවු ෂොල් ඌර් ගම හරිම නියමයි. ලියන්න බලන්න. හොඳ අවබෝධයෙන් අහගන්න. තාලෙට ඕන තාල. තාලෙට ඕන භාෂාව ඉගෙන ගන්න. තාලෙට භාෂාව ඉගෙන ගනිද්දී අපේ දරුවන්ගේ මේ මනස තුල හැදෙනව පුතේ රසවත් භාවය. ඒක අපි හදමු. දැන් මේ අපිට උන්ච පොඩ්ඩයි මහන්සි වෙන්න දෙන්න. හරිම නියමයි. බලන්න. පෙර නම ඌර් ගම හරිම නියමයි. අපි බලමු ඊළඟ වචනය. දැන් ඊළඟට නමයි ගමයි කිව්වා අපි ඊළඟට කියනවා පුතා බලන්න වයසට දෙවලින් කියන විදිය වයසට දෙවලින් කියන්නේ වයදු හරිම නියමයි බලන්න තුන්වෙනි වචනය වයදු වයස හරි නේද හරි දැන් අපේ දුර පුතාලා නැවතත් බලමු පොඩ්ඩක් අපසයික පාරේ කොහොමද කියන්න මේවා බලන්න මුදල අංශවල පෙර නම 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 පෙර 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 නම 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 පෙර 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 ඌර් ගම 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 රාල නෙවෙයි ගම 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 ඌර් ඊළඟට බලන්න අනිත් ෂෝල් වයදු වයස 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 වයදු 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 හරි ලස්සනයි නේද එහෙම තමයි කරගන්න ඕනේ පුතේ භාෂාව රසවත් වෙන තරමට අපිට තාලෙට වැඩ කරන්න ලැබෙයි. තාලෙට වැඩ කරන තරමට භාෂාවත් ලස්සනයි. ඔබත් ලස්සනයි. කොයිකෝ අපසෝ. ඔබත් ලස්සනයි නේද? ඒකනේ. හරි. බලන්න පළවෙනි වචනය පෙර නම, දෙවෙනි වචනය ඌර් ගම, තුන්වෙනි වචනය වයදු වයස. හරි. දැන් මාතෘකාව ලියාගත්ත තමා පිළිබඳව හඳුන්වා දෙමු කියලා. මුලින්ම තව වචන තියෙනවා නේද? මුලින්ම මේ වචන තුන ලියාගන්න තමයි අපි යන්නේ. මාතෘකාවලියල යටින් ඉදහල් දෙන්නේ දැන් අංක එක කියලා දාලා ලියා ගන්න පෙර නම තත්කාල ලියා ගන්න පළවෙනි වචනේ ලියා ගන්න පෙර නම ඉබ්බන් කරා පළවෙනි වචනේ ලියා ගන්න පෙර නම පළවෙනි වචනේ ලියා ගන්න පෙර නම හරි අවබෝධයෙන් බලන්න හරිම ලේසි හරිම ලේසි හරිම පහසුයි බලන්න පෙර නම ඌර් ගම වයදු වයස හරි අවබෝධයෙන් ලියා ගන්න වචන තුන හරිම නියමයි කියලා ඉක්මන් කරා
මං කරමු ලස්සන ලියන්න වැඩ ගොඩක් තියෙනවා කරන්න අද තාලෙට බලන්න සර් කිව්වා වගේ තාලෙටම වැඩ කරන්න ඕන මංගරන් උදේ වගේ වචන ලියද්දී එක කොටේ ලියන්න එපා මම බැලුවේ දරුවොත් එක්ක අපි දැන් අද සම්බන්ධ වෙලා ඉන්න ගුරුතුමා කාර ලියද්දී මම පොඩ්ඩක් බැලුවේ අපේ නෑ ලියන්නේ සම්බන්ධ වෙච්ච ගුරුතුමා කාරක මම බැලුවේ එයා එක කොටේ ලියලා තියෙනවා කොඩේ ලියන්න එපා පුතේ හේතුව තමයි මේ වගේ භාෂාවක් ඉගෙන ගන්න බලන්න සෝ ගන්න විදිය තාලෙට හැම දෙයක්ම යන්නේ හරිද තාලෙට හැම දෙයක්ම එක යද්දී රස ඉන්ද්‍රිය කියන එක අංක එක තේරුණාද පුතේ රස ඉන්ද්‍රියත් එක්ක ලස්සන භාෂාවක් ඉගෙන ගන්න කොච්චර හැඟුම් බර වෙනවද කියලා ඔබට තේරෙන්නේ විදිහට ඒක නිසා කුංචි කාලේ ගම්ම පිළිවෙල වැඩ කරන්න පුරුදු වෙන්න හරි අවබෝධයෙන් කූලක් කරන කූලක් ලස්සන ලියන්න ඔයාලට පොඩක් අකුරු ලොකුයිනේ ඉතින් අකුරු ලොකු නිසා අපි පොඩක් බලන්න ඕන තියෙන වැඩෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මම නූල පුතාලේ ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න. පළවෙනි වචනයේ පෙර නම ඉරණ්ඩාවුද ෂොල් ඌර් ගම අලුත් ෂොල් වයදු වයස හරි අවබෝධයෙන් ලියන්න වයදු වයස පොතේ ලියන්න ගුණක් කළා වයදු වයස අද පුතේ හරිද නම 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 පෙර 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 ගම 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 ඌර් 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 වයදු වයදු වයස වයස හරි මලේසි වචන තුනයි හරි නේද ඔන්න ප්‍රධාන වචන තුනක් කියලා දුන්නා මේ අහන්න පුළුවන් දැන් ඔයාලගේ පේපර්ස් වල පුතේ මේ මේ විදියටම අහන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න පත්‍ර වල ඉතින් ප්‍රශ්න පත්‍ර වල මේ අහනව නම් අපි අනිවාර්යෙන් මේවට හොඳට සූදානම් වෙන්න ඕන බලමු එක සැරයක් පෙර නම ඌර් ගම වයදු වයස නැවතත් බලමු අපි පෙර නම ඌර් ගම වයදු වයස ඔන්න ඔය විදියට අපේ දූල පුතාලත් එක්ක මේ වගේ දේවල් අපි හොඳට කතා කරන්න ඕන පුතේ දැන් බලන්න වචන තුනක් හරි මොනවාද වචන තුන දැන් තමන්ට තමන්ගේ නම කියද්දි යොදා ගන්න වචනේ දැන් උගන්වලා දෙන්නේ මොකද මේ වචනේ පෙර ඊළඟට තමන්ගේ ගම කියද්දි මොකද යොදාගන්නේ? ඌ තමන්ගේ වයස ලියද්දි මොකද යොදාගන්නේ? වයදු. ඔය විදිහට අපි දැන් ප්‍රධාන වචන තුනක් යොදාගෙන තියෙනවා. අපිට මේකට තව වචන දෙකක් විතර එකතු කරගන්න ඕනේ. මොනවාද මේ වචන දෙක? අපි බලමු මේක. තග්ගා මේ වචන තුන ලියාගන්න ලියාගත්තට තියා එකම කරන්ද? මං කරමු முதலாம் சொல் பெயர் நாம இரண்டாவது சொல் ஊர் கம
උන්රාංශල් වයදු වයස පකරමු පකරන් කරන්න වැඩි කියලා ගන්න එපා. මම ලියන ඉන්නවනේ. මොන් නැවතත් පුංචි සා දැන් ඉගෙන ගත්ත ටිකේ සාරාංශයක් කරලා දෙන්නම් තම තවදරු සම්බන්ධ වෙන නිසා. මාතෘකාව තමා පිළිබඳව හඳුන්වා දෙමු. කවුරු ගැනද? තමන් ගැන තමයි දැන් අපි හඳුන්වා දෙන්න යන්නේ. මොකක්ද මේ හඳුන්වා දෙනවා කියලා කියන්නේ? පෙයර් නම, ඌර්ගම, වයදු වයස එතකොට වචන තුනයි. අපිට මේකට තව වචන ටිකක් එකතු කරගන්න පුළුවන්. මොනවාද මේ වචන? අපි ඒව කතා කරමු තව ටිකකින්. ඇයි අපි අය තාම ඉගෙනවන්නේ? අයියෝ ඉක්මන් කරන්න. බලන්න මාතෘකාව තමා පිළිබඳව හඳුන්වා දෙමු. මුලාම ෂෝල් පෙයර් නම, ඉරණ්ඩාවු ෂෝල් ඌර්ගම, අඩුත් ෂෝල් වයදු වයස. හරිම නියමයි කියලා ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ඉලා ගන්න පාස මාතෘකාව විතර පොඩ්ඩක් අහනවා. ඉක්මන් කරන්න. දැන් බලන්න පළවෙනි වචනේ පෙර් නම, දෙවෙනි වචනේ ඌර්ගම, තුන්වෙනි වචනේ වයදු වයස. ඊළඟට කුපේ අපිට තව වචනයක් මේ විදිහට ඉතර ගන්න පුළුවන්. පරිමණියමයි කියලා. මොකක්ද මේ වචනය? පාඩසාලේ. සමුගල් පාඩසාලේ. පන්සලද? මොකද පාඩසාලේ කියන්නේ? පාසල. නිමයි. පාඩශාලේ පාසල. පාඩශාලේ පාසල. ඉතව ඉත ෂෝල් එළදුංග මේ වචනය අපි ලියාගන්න. හතරවෙනි වචනේ පාඩශාලේ පාසල. පන්සල නෙවෙයි, මොකද? පාසල. පාඩශාලේ පාසල. පාඩශාලේ පන්ස පාසල. පාඩශාලේ පාසල. ඉක්මන් කරන්න. පාඩශාලේ පාසල. පාඩශාලේ පාසල. මුලාම ෂොල් පෙයර් නම, අடுத்த ෂොල් ඌර්ගම, අடுத்த ෂොල් වයදු වයස, අடுத்த ෂොල් පාඩශාලේ පාසල. ඉන්ද ෂොල් පාඩශාලේ. ඉන්ද ෂොල්ින් මේ වචනය තුල බලන්න මෙතන තියෙනවා පුතේ කමු දෙක, මේ කොමු දෙක අනිවාර්යෙන් මේ විදිහට ලියවෙන්න ඕනේ. හේතුව තමයි අපේ මූල පුතාලා මේ කොමු දෙක ලියන්නේ නැතුව මෙන්න මේ විදිහට ලෙයි කියලා ලියලා තියෙනවා. මම දකින්නවානේ හේතුව පොදු අපසේ එකේ ඉඳ රාජසේව දක්වා පන්තිකට ගුරුවරේ. ඉතින් අපි අඩුපාඩු දකින්නවා. අපි ගරුතර මහා සංග්‍රහය උගන්වනවා. ඉතින් අපි දකින්න දේවල් කියනවා. දැන් බලන්න කුංචියගේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා පුතේ. කොම්බු දෙක වෙනුවට ලේ කියලා කියනවා මේ විදියට. මේ විදියට ලියන්න බෑ. ඇයි ඒ? හේතුව තමයි අපි ලියන්න ඕන මෙන්න මේ පැටර්න් එකට. හරිම නිමයි ඒක. මේ විදියට ඕන ලියන්න පුළුවන්. ඒක නේද? හොඳටම හංසියෙන් ඒවට පාඩශාලයි ලයි 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 පාඩශාලේ පාසල. ඉක්මන් කරා. මේ විදියට නේ ලියන්න ඕන. මේක ෆේල්. මේක මේ වැරදි. මේ වැරදි වැරදි වැරදි. මේ ක්‍රමයේ ප්‍රයි මේක වැරදි. මේ ක්‍රමයේ සරි මේක මේ හරි. ඔන්න විදිය තමයි එතන ඉන්න ඕන. බලන්න මුලාම ෂොල් පෙයර් නම, අடுத்த ෂොල් ඌර්ගම, අடுத்த ෂොල් වයදු වයස, අடுத்த ෂොල් පාඩශාලේ පාසල. හරිම නියම. පෙයර් 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 නම 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 පෙයර් 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 ගම 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 ඌර් 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 වයස 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 වයදු 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 පාසල පාඩශාලේ. හරිම නියමයි. පාසල මොකද්ද? පාඩශාලේ.
හරමනියම දාන්න මුදලාම් ෂෝට් පේර් නම අලුත් ෂෝට් ඌර්ගම අලුත් ෂෝට් වයග වයස අලුත් ෂෝට් පාඩශාලේ පාසල ඔය විදිහට තමයි එතන වචන ටික එන්න ඕන අර්ථකාරී ආකාරයට වචන හතරම මුලින් වචන තුනක් කියුවා ඊළඟට අංක හතර කියලා දාලා මේ වචනයක් ලියා ගමු අපි ඉක්මන් කරන්න මන්දරම් මන් කරන්න හරි නේද හරි බලන්න දැන් බලන්න අපි කසරයක් බලමු තාසරයක් මේ වචන ටික කෝස යස්තිය තිනවද ඩයරෙක්ට් කරෙක් 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 තිනවද බලන්න මුදලාම් ෂෝල් පේර් නම් ඉරණ්ඩාවුදු ෂෝල් ඌර් ගම වයදු වයස පාඩසාලේ පාසල හරිම නියම බලන්නයිම පෙර නම ඌර්ගම වයදු වයස පාඩසාලේ පාසල හරිම ලස්සනයි බලන්නකෝ පෙර නම ඌර්ගම වයදු වයස පාඩසාලේ පාසල හොඳට පාඩම් කරගෙන පාරෙමි පෙර නම ඌර්ගම වයදු වයස පාඩසාලේ පාසල අබ්බන්තාසය පෙරනම ඌර්ගම වයදු වයස පාඩශාලේ පාසල හරිම නියම පෙරනම ඌර්ගම වයදු වයස පාඩශාලේ පාසල හරිම නියමයි පුතේ බලන්න ওই විදිහට තමයි ඔතනයේ වචන හතර අපිට වැදගත් වෙන්නේ හරි දැන් එතකොට අපේ දූල පුතාලට දැන් ස වචන හතරක් කියනවා මුදලාම් ෂොල් පෙර අඩුත් ෂොල් ඌර් අඩුත් ෂොල් වයදු අඩුත් ෂොල් මොකද්ද පාඩශාලයි සර් එතකොට මේ වචනත් එක්ක අපි කොහොමද අපි ගැන හඳුන්වලා දෙන්නේ ඒක ගැන කතා කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ හරි නේද බලමු අපි කොහොමද මේ සර් කරන්න හදන්නේ කියලා හරිම නියමයි පුතා බලන්න කොහොමද මේ කරන්න හදන්නේ කොහොමද මේ කරන්න හදන්නේ බලන්නකෝ දැන් අපි මුලින්ම ගණගත්තේ පෙර නම දැන් අපි තවත් කෙනෙකුට අපේ නම කියන්නේ කොහොමද අන්න ඒක තමයි ඊළඟට වැදගත් වෙන්නේ උදේ දැන් අපි දන්නවා එනදු මගේ දැන් අපි කෙනෙකුට කියන්නේ නෑනේ මම මගේ සිංහලෙන් කියනවා නමුත් තමිල මොලේ දෙමළ භාෂාවෙන් කොහොමද කියන්න ඕන මගේ නම නමට ගන්නවා පෙර මගේ කියන එකට අපි ගන්නවා එනදු එනදු පෙර එහෙම තමයි හරිම ලේසි නේද අහකට ලේසි පුතේ
භාෂාව කියලා කියන්නේ භාෂාව තරම් ජීවිතය රසවත් කරන නෞකාවක් තවත් නෑ මනුදුවේ. ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් අපේ මුල පුතා හොඳට මතක තියාගන්න. භාෂාව තරම් ජීවිතය රසවත් කරන නෞකාවක් තවත් නෑ. කොරුකුවක් වශයෙන් මට ඒකයි. ඉතින් අපේ මුල පුතාලට භාෂාවක් විදියට වෙන්න ඕන දේ සර්වි උපයම කරලා දෙනවා. තාමත් මහන්සි වෙමින් දැන් මේ රටේ තියෙන ප්‍රශ්නයත් එක්ක තමයි අපිට නියමිත වෙලාවට ක්ලාස් එක කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ අරින්න අපි සාර්ථක ගමනක් මේ විදිහ ආව පුතේ. ඒක ඉතින් ඇත්තටම අපේ ලංකාවේ තියෙන පාලකයන් වගේම අනිත් හැම පැත්තකම තියෙන අනුපාඩුවක් නමුත් කරන්න දෙයක් නැහැ. අපි ඕවා දැකලා බලලා අපි එහෙම තමයි ඉතින් ළඟට කරගෙන යන්න වෙන්නේ. ඉතින් ඒක ගැන හිතන්න ඕනේ අපි අපි පාඩමට යමු. හරි. දැන් වචන හතරක් කිව්වා. ඔය වචන හතරෙන් දැන් අපි යන්නේ වාක්‍යෙට යන්න. පුතේ ලියාගන්න මේ විදියට පරවතුමක් දාලා වාක්‍ය ලියමු. පරවතුමක් දාලා ලියාගන්න වාක්‍ය ලියමු. පොඩ්ඩ ලියාගන්න පරවතුමක් දාලා. පරවතුමක් දාලා ලියාගන්න වාක්‍ය ලියමු. ලියාගන්න පුතේ වාක්‍ය ලියමු. වාක්‍ය ලියමු. හරි. දැන් අපි අර ඉගෙනගත්ත වචන හතරෙන් වාක්‍ය හතරක් ලියන්න තමයි යන්නේ. කොහොමද ලියන්නේ බලන්න. පළවෙනි අතාව ලියනවද? අලිය 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 ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ. වාක්‍ය ලියමු. ඉක්මන් කරන්න. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. ඉක්මන් කරමු. මාතෘකාව ලියාගන්න වාක්‍ය ලියවු. හරි අවබෝධයි මම කරන්න පුතේ. පුතේ මාතෘකාව ලියාගන්න වාක්‍ය ලියමු කියලා මම කරන්න. එතන අර උගන්වපු වචන කතර මුදල් පාඩම් කරගන්න. හරි බලන්න වාක්‍ය ලියමු. ඉත වාක්‍යම මේ වාක්‍ය දෙක තාමත්ම නියමයි. ඇයි? අපි දැන් පාරිද තමයි අර වචන කතර ඉගෙන ගත්තේ. පෙර නම ඌර්ගම වයදු වයස පාඩශාලයි පාසල හරිමණියමයි. අපි දැන් යන්නේ අපි කොහොමද අපේ නම තවත් කෙනෙකුට කියන්නේ කියලා බලන්න. හරිමලේසි පුතේ එනදු කියන්නේ මගේ, පෙර කියන්නේ නම. මගේ නම සරත්. කොහොමද කියන්නේ? එනදු පෙර සරත්. අපි යමු පළවෙනි වාක්‍ය බලන්න. අංක 1 මුලින්ම වාක්‍ය පාරුදල් කල්පලේ පාරුදල් මුලින් ලියන්න එපා. නෝටි වෙන්න බෑ. හරිද? නෝටි වෙන්න බෑ. මුලින්ම කල්පලේ පාරුදල් මුලින්ම කලුල ඇරලා බලන්න. කලුල ඇරලා බලලා පසුව වැඩට යන්න. හරි.
Enadu pair. Enadu pair from. Sorry. In the last game, partner. Enadu pair from. Sorry. Elungal. In the last game, Elungal. Ungal putta hatte. Ungal putta hatte Elungal. Ove putte liyaga. Enadu pair from. Asal liyaga. Enadu pair from. Mudalam vakyam enadu peyar rama mage nama aniyata patenu liyanne ka udaya oba 6 wasare igena ganna palawini paadama thama meka api j3 wala ubanna 6 wasara gatte ha yanda ekor oba hitanda 6 wasen kochchu ganna ida kiyala harmoniyama den weda karaga ikman karak enadu peyar rama Rama Enadu pair Rama Enadu pair Rama Deliver a hand raise mark kiya dan ek man karanda Enadu pair Rama Dan balamu api samari enoda yanda eka ni man karanda मोलोम अभी कौन है दे मैं वाक्य सिंगल भाषा और परिवर्तन कराने हरियाणा बोलते बालन है मुदलाम तमिल बोले सोलोंगर एनदु पेर रामा एनदु पेर रामा पिंगो पशु है अब बालन मुंह इंद्र वाक्य हम सिंगल बोले पेर पों मगे नमः रामा एनदु पेर रामा मगे नमः रामा हरिमले सिद्ध मग एनदु पेर रामा मगे नमः रामा वैसी नहीं है हाँ एनदु पेर रामा मगे नमः रामा हरिमलेसी बालं कुछ रसा वाद बालं तो यहाँ के देवाली करके नहीं थी वह कुंची देख कोई एनदु पेर रामा मगे नमः रामा हाँ हाँ दिया गया था डर में एक बार कर उन्हें दें තමන් ගැන අපි තවත් කෙනෙකුට නම කියන විදිය දැන් පොඩ්ඩක් උසල කරන්නලා තියෙන්නේ मंगरण
එනදු පෙර රාමා මගේ නම රාමා එනදු පෙර රාමා මගේ නම රාමා හරි නේද सैंडविच मार्क किया था हमने लिवर में हर एक बार देवनी वाक्य विधि है तो हम लिया ना मंगला सैंडविच मार्क करो मिला दान सैंडविच मार्क कितने උදලවන් වාක්‍යම් එනදු පෙර රාමා ඊට වාක්‍යම් සිංහල මොලේ පෙර ෆෝම් මේ වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තනය කරමු මොකක්ද දෙන්නේ මගේ නම රාමා එනදු පෙර රාමා මගේ නම රාමා දැන් පුළුවන් අපේ දරුවන් දැන් අපේ දරුවන්ට පුළුවන් තමන්ගේ විස්තර තවත් කෙනෙකුට ලස්සනට කියන්න කොහොමද කියන්නේ හරිම ලේසි පුතේ मगे කියන එකට කියනවා අපි එනදු කියලා නම කියන එකට අපි කියනවා පෙර කියලා එතකොට මෙතනද වෙනවද මොකක්ද යන්නේ අපේ නම බයෙන් දෙපා දේවල් අපිට සතිය කතා කරන එකින් එක දැන් ප්‍රධාන වාක්‍ය හතරක් තියෙනවා අපිට කතා කරන්න පළවෙනි වාක්‍ය විදිහට මේක අර වචන හතරට අදාළව පෙර නම ඌර්ගම වයදු වයස පාඩශාලේ පාසල තම ලියන්න පුළුවන් මම උතුරු ගන්න තත්ව अम्मागे नाम लियन विधिय ताताගे नाम लियन विधिय अय्यागे नाम लियन विधिय सह अक्कागे नाम लियन विधिय आ नंगला मानिलात इन्नवा नेद नाने नंगिगे नाम लियन विधिय सह मल्लिगे नाम लियन विधिय ओतन कोडिगु अपसवातु गन्नवा एतकोट अपे दूल पुतालट प्रश्नेकिन पोरव तमंगे गन वाक्य टिकक लिवीमे हकियाव तियेनवा ඒ වගේම තමයි මම ඔයාලට මේ මාසේ ඇගීම විදියට ලබා දෙනවා මොකක්ද කියලා මම කියන්නම් ඒ පසුව දැන් අපි යමු පාඩමට හරි අනිත් වාක්‍ය ඊළඟ වාක්‍ය අංක 2 දැන් ගන්නවා මගේ වයස නෙවෙයි මොකද්ද වයස කොහෙද ඔබගේ වයස කියන්නේ මිතරන ආ අවුරුදු 66ක් වෙනවා ඕ 66යි ඒකනේ හරි බලමු අපි ඒක පස්සේ කතා කරමුකෝ දැන් අපි යන්නේ ගම මගේ ගම පුතේ මගේ නම කිව්වට පස්සේ අපි ඊළඟට කියන්නේ ගම ගැන හරිම නියම කොහොමද මේ ගමට අපි දෙවලින් කියන්නේ දැන් ඉගෙන ගන්න ගමට දෙවලින් කියනවා අපි ඌර් කියලා එතකොට මගේ ගම වෙද්දී එන දු ऊर एनदु ऊर मातर இந்த வாக்கியம் சொல்லுங்கள் எனது ஊர் மாதர மீண்டும் சொல்லுங்கள் எனது ஊர் மாதர சத்தியமா சொல்லுங்கள் எனது ஊர் மாதர முதலாம் வாக்கியம் பாருங்கள் එනදු පෙර රාමා ඉඳ වාක්‍යෙ සිංහල මොලේ පෙරකෝ මගේ නම රාමා ඉඳලා දු වාක්‍යෙ පාරුංග එනදු ඌර් මාතර ඉඳ වාක්‍යෙ සිංහල මොලේ පෙරකෝ මගේ ගම මාතර ලේසි නේද හරිම නියමයි පුතේ අංක දෙක කියලා තර කඩලා ලියා ගන්න එනදු ඌර් මාතර කියලා හරිම නියමයි හරි විදිහට වැඩ කරන්න හරිම රසවත් मंत्रण
පළවෙනි වාක්‍යය එනදු පෙර රාමා මගේ නම රාමා ඊළඟ වාක්‍යයම් එනදු ඌර්මාතර එතකොට කොහොමද එනදු කියන්නේ පුතේ මගේ එනදු කියන්නේ මගේ ඌර් 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 ගම 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 ඌර් 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 ගම 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 මාතර යගමු මගේ ගම මාතර මේක වැඩිද හරි තකල් ලියා ගන්න ඕන තේරුමයි දෙමළ වාක්‍යයෙන් දෙකම ලියා ගන්න ඕන සල් වෙලාව දෙනවා විනාඩි 3ක් මම කරා ඉක්ම කරන්න හොඳට ලියන ඉවර නම් කියවන්න ඔය වචන හොඳට කියවන්න මුදලම් වාක්‍යම් එනදු පෙර රාමා මගේ නම රාමා ඊළඟව වාක්‍යම් එනදු ඌර් මාතර මගේ ගම මාතර අංගලේසි නමයි ගමයි මාතර වැරදුනා නමයි ගමයි නමයි ගමයි නමයි ගමයි නම 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 පෙර පෙර ඌර් 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 ගම ගම හර්මණියමයි එනදු ඌර් රාමා මගේ නම රාමා එනදු සෝරි එනදු පෙර රාමා මගේ නම රාමා එනදු ඌර් මාතර මගේ ගම මාතර හය වසරේ පළවෙනි පාඩම තමයි ඔය ඔයාලට තුන වසරේ සමාප පිළිබඳව හඳුන්වා දෙනවා කියලා පුතේ ඔයාලගේ විෂය විද්‍යාවෙන් අතුවත් කරලා දෙන ඇත්තටම මේ වගේ දේවල් ප්‍රායෝගිකයි තමත්ම ලේසි පුතේ ප්‍රායෝගිකව විෂයක් ඉගෙන ගන්න එක තරම් ලේසි වැඩක් තවත් නැහැ ඒක නිසා අපේ මූල පුතාල හොඳට භාෂාවත් එක්ක යෙදෙන්න භාෂාවත් එක්ක යෙදෙන තරමට අපේ කුංචි මූල පුතාල ලේසි පුතේ තමන්ගේ දැනුම හදා ගන්න ඉතින් එතන මගෙන් දෙමළ කුඹරය විදියට මගෙන් වෙන්න ඕන වගේ මම ඔබට ලබා දුන්නා. ඒක තමයි අන්ත එක. තේරුණාද? බලන්න මුලින්ම වාක්‍යයෙන් එනදු පෙර රාමා මගේ නම රාමා. අදුත වාක්‍යයෙන් එනදු ඌර් මාතර මගේ ගම මාතර. මුලින්ම වාක්‍යයෙන් එනදු පෙර රාමා මගේ නම රාමා එනදු ඌර් මාතර මගේ ගම මාතර. එතකොට අපේ කුංචි දූල පුතාලා ගොල්ලන් දැන් Tamange namai gamai කියන්නේ මම ලබන සතියේ ඔයාලගේ පන්තිය පටන් ගද්දී අර ඊළඟ වචන හතරෙන් වාක්‍ය හතර වාක්‍ය දෙක උගන්වලා එතකොට සමස්ත වාක්‍ය හතරයි ඔයාලගෙන් මම අහනවා මොනවාද මේ සමාගෙන හඳුන්වලා දෙන වාක්‍ය මොනවාද කියලා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඒ වගේම තමයි කුංචි අගරීමක් මේ මාසෙත් දින මම ලබා දෙනවා ඒකින් ඔයාලගේ වීඩියෝස් දෙන්න ගන්නවා මෙහාට හරමණියම වෙලා හරිද අපි එහෙනම් ලබන සතියේ ඉතුරු ටික කතා කරමු පළවෙනි වාක්‍ය නවත් බලන්න මුලින්ම වාක්‍යය මින්දු පාරුංග එනදු පෙර රාමා මගේ නම රාමා අලුත් වාක්‍යය එනදු මාතර මගේ ගම මාතර හරි එතකොට අපි තමා පිළිබඳව හඳුන්වා දීමේ පාඩමේ අපි මුල් ස්ටෙප් එක ගත්තා ඉතින් තව අපිට වාක්‍ය දෙකක් තියෙනවා කතා කරන්න ඒක කතා කරලා අපි ඉතුරු දෙකට යමු හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු සිල් දෙනවා පරිස්සමින්ද වණක්කමයි බොවන් මුන්මණිකන් තුනේ පෙරවත් සරණයි අடுத்த වාරම් මේ දුසන් පොසත්